ನಾಡೂರು ಎಕಸಿಯ ತಿಯಾಯಿ ಹತ್ತಲಿಯಾಯಿ ಕೇಳಿವೆಲ್ಲ ದಿನಪತ್ತಾಮ ಮುದಾಲ್ ದೇವಳ ತುಪ್ಪಿದ ವೆಲನ್ ಸರ್ ಜಾರಿಯಾಗಿ ಬೇಸಿ ಪ್ರಧಾನ ಮಾಧ್ಯವಲ ಮಹಾಜನಕಾವ ತುರಟ ಮತಿಯಾಗೇನೋ ದರಿಯನು ಹಾಕಿ ಆಗ್ಬಿಡ ತೀನೋ ಮುನು ರಟತಮ ಇತಿಹಾಸ ಪುರಾಮ ಹಾಲ್ ತಗುವಾಸಿ ಬಿದನ್ನಿ ಹಾಲ್ ಅತರು ಅತ್ಯವಶ್ಯ ಪರಿಮೋದನ ಬಹಳ ಪಿಟಕೊಟ್ಟು ಮೇ ವೆಲನ್ ಸಂಗಮ ಬಿಸಿ ದಂ ಪಿಟಕೊಟ್ಟುವ ತುಲ ತೀನ ಅತ್ತ ಮಿಲ ಅದೇ ವಸೇ ಅತಿಗರು ಜನಾಧಿಪತ್ಯಮ ಕ್ಯಾಬಿನೆಟ್ ಮಾನ್ಯ ತೀರನೆ ಕಲ ಮೇ ಜನತಾವಟ ಧರಿ ಹಾಕಿ ಮಿಲಕಟ ಸಹಲ್ ಗೆನೇಮ ಸದಾ ಬದ್ಧ ಅತ ವಿಧಿ ಪಾಠ ಅಡುಕೊಂಡ ಸಹಲ್ ಅನಯನೆ ಕರನ್ನು ದುನ್ನ ඒ ප්‍රතිපලයක් වශයෙන් අද පිටකොටුවේ මේ දැන් අලවි කරන්නේ පැකුණු කිලෝවත් 100 රුපියල් 100යි නාඩු කිලෝවත් 108යි 108යි 105යි 108යි 105යි 108යි ඔන්නේ 19315 115යි මේ වෙළඳ පොලේ තියෙන මේ මහා පොලේ ඇත්ත ඉතින් ඒක මේ මුළු ලංකාවේ ඉන්න ඕන වෙළඳ සැලකට මේ පිටකොටුවට ඇවිල්ලා මේ භාණ්ඩ ටික ගෙනියන්න පුළුවන් අර පාරිභෝගික සූරාකන් නැතුව මේ තියෙන මිල පිළිබඳ ඇත්ත තත්ත්වය දැනුවත් කිරීම මේ අපේ මාධ්‍ය ආයතනවල යුතුකමක් වගේ කීමක්. මොකද එහෙම නැත්නම් අසරණ පාරිභෝගිකයෝ හිතනවා මේ රජයටත් දෙස් දෙවල් තියුමි. ව්‍යාපාරික ප්‍රජාවටත් දෙස් දෙවල් තියමින් ගිනි ගණන් කියලා කියනවා. හර මාපියාවක් තියෙනවා. ඒ මාපියාව කඩන්න තමයි අපි ආනයනය කරන්න ඉඩ දුන්නේ 725 මේ පහන මිලට. ඉතින් ඒ මිල තියෙනවා ඒ මිල තියෙන එකට දැන් යම් කිසි සුපිරි වෙලන් සර් ජානාවක් මේ හාල් මිල 160යි 70යි කියලා කියනවා නම් පාරිභෝගිකයෙක් ඉතුකම තමයි ඒ වෙලන් සර් කියන්නේ නැතුව සතසෙට ගිහිල්ලා හාල් ගන්න එක මම අද ඉඳන් සතසෙට නියම කරනවා දැන් මේ තියෙන වෙළඳ පොලේ මිල අනුව සම්බක් කිලෝවත් සිල්ලරට රුපියල් 128 බැගින් අද ඉඳන් කිලෝ 10 ගානේ සතසෙට අවුට් කියලා ගේම දැන් තව ටිකක් ඉඳන් අරවි කරන්න කියලා සම්බකිලෝවක් 128යි නාඩු 105යි කියලා දැන් පිටකොටුව වෙළඳ පොලේ තියෙන ඕනේ තරම් ආනයනය කරපු කැකුළු රුපියල් 100යි නාඩු 105යි සම්බ 118යි 15යි කියන මිලට ඕනේ තරම් තියෙනවා මේ සම්පූර්ණ බොරු එකක් තමයි මේ වැඩසටහනක් මේ තියෙන්නේ ඒක නිසා දැන් අපි සතත ඉස්සරහා බෝඩ් එකකුත් දාන්න කියන්නේ සම්බා 128යි නාඩු 105යි කියලා කැකුළුත් අපිට මෙහෙන් ජනල් ඉවරලා දාන්න පුළුවන් මේ මෙහෙ තොගමිලත් එක්ක කතා කරලා මම පකිස්තානයේ ඉඳන් ලංකාවට එනකොට පහුගිය සතිය තුල සියලුම මාධ්‍යවල ඉතා විශාල ලෙස හාල් මිල නැවත ඉහළ ගිහිල්ලා කියලා ඉවරලා අර ඉස්සෙල්ලා තිබුණ කුමන්ත්‍රණයේ අවුරුද්දට හාල් කිලෝ රුපියල් 300ට ගෙනියනවා කියලා වැඩපිළිවෙල ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය කටයුතු කරලා තිබුණා ඉතින් මට ඕනෙකම තිබුණා ඇත්තට සාල් වල වෙළඳ පොලේ පවතින තොගමිල කීයද කියලා බලන්න. ඒක නිසා තමයි මම ඔබතුමන්ලට ආරාධනය කළේ මේ මහා පොළවේ තියෙන ඇත්ත යථාර්ථය මේ රටේ සාමාන්‍ය පොදු ජනතාවට දැනුම් දීමේ යුතුකම වගකීම ඉෂ්ට කළා දෙන්න කියන්න. ඒකට හේතුව තමයි අද තොග කැකුළු හාල් කිලෝවක් විකුණන්නේ මේ වෙළඳ පොලේ මේ මොහොතේ රුපියල් 100ට. නාඩු කිලෝවක් මේ මොහොතේ විකුණන්නේ 105ට. ඊළඟට සම්බකිලෝ විකුණන්නේ 118කට තොග මිල මේක සිල්ලර මිලට වෙනකොට වෙන පළාත්වලට යනකොට රුපියල් 2.50ක 3ක මේ ප්‍රවාහන වියදමක් තියෙනවා ඊට අතිරේකව බෑග් එකක් දෙනවා නම් ඒ බෑග් එකට වියදමක් තියෙනවා රුපියල් 3.50ක ඊට පස්සේ සිල්ලර වෙළඳගේ ලාභයක් තියෙනවා මේවා ඔක්කොමත් එකතු කරගෙන විකුණන්න පුළුවන් ඉතාම ඉහළ සාධාරණ මිල තමයි සතස නියම කරලා තියෙන්නේ සතස 105යි මේ නාඩු
එකසිය විසි අටයි සම්බාධයිනම් මේ එකසිය කිලෝ දහයක් පාරිභෝගිකයට දෙනවා. හැබැයි සතොස තියෙන බඩු ටික වෙළඳසැලකට ගෙනියන්න අවශ්‍ය නැහැ. මොකද පිටකොටුවට ආපුවාම ඒ වෙළඳට ඒ භාණ්ඩ ටික ඔක්කොම අරන් යන්න පුළුවන්. සතොසින් පාරිභෝගිකයට තියෙන භාණ්ඩ ටික ව්‍යාපාරිකයෙක් ගන්න අවශ්‍ය නැහැ. මොකද ඊට වඩා අඩු මිලට පිටකොටුවෙන් අරන් යන්න පුළුවන්. සතොස මිලට වඩා අඩු මිලට. ඉතින් මේ පිටකොටුවට එන්නේ නැත්තේ මේ පිටකොටුවට එන්නේ නැත්තේ මොකද මේ තියෙන ඇත්ත වෙළඳපොළ මිල සාමාන්‍ය පාරිභෝගිකය දැනගනී කියලා. රටේ පාරිභෝගික ජනතාවටත් අන්තර්ජාතිකව පිළිගත්ත පාරිභෝගික අයිතිවාසිකම් තියෙනවා. තොරතුරු දැනගැනීමට ඇති අයිතිය. ආරක්ෂාව සලසා ගැනීමට ඇති අයිතිය. තෝරා ගැනීමට ඇති අයිතිය. ඒක නිසා තමන්ට කැමති ලෙස දැන් යම්කිසි සුපිරි වෙළඳසැල් ජාලාවක් දිගටම තමන්ගේ සම්බා 160යි 70යි කියලා ප්‍රචාරය කරනවා නම් පාරිභෝගිකයට අයිතිය තියෙනවා. මේ තොරතුරු දැනගෙන සතොසර ගිහිල්ලා බාණ්ඩ ගන්න.